Yudha nada masuk pada usaha ke orang nada pia makanya lebaran. Apa ini yang nabi teka? Supiri ada hati batu rata tiga ada wajah rata tiga hundra meja ada ke dunia apa? Jamu? Apa yang ini nak?
අපි දැන් අද මතුගම් රෝජ් YouTube channel එකේ අනද මාක්‍රියල්ල යන ගමන් ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. එල්ලෙන වැල් පාලම. බලන්න කොච්චර ලස්සනද කියලා. අන්න යාළුවෝ ටික නම් යාළුවෝ දෙන්න නම් ගියා ඉස්සරහට නම්. ඉස්සර නම් මේ පාලම මේ කැහැලා තිබ්බේ. දැන් නම් හොඳට දීපටි ගහලා හොඳට හදලා දිනවා. පාලම යනකොට පැද්දෙනවා. ෆොටෝෂොට් එකේ මරු ගැප් දෙන පතුව නම් ඇත් තින විදියට නම් ආයි ඇල්ල ඇති ලස්සනට හොනේ ගම්මානෙකට යන පාරක් මේ ලස්සන හදලා තියෙන උඩට ගැට ඇයිදන්නේ යම් බල උඩට යන පැද්දෙන කොට කොට බයයි වගේ ලක්ෂණක් තියනවනේ මෙතන වන්නේ ඒ වතුර පාර ඊට පස්සේ මගදී හම්බන්න වෙන මේකට මේ වතුර පාර. ඔව්. ඒතර උදාහරණේ දැම්මක ඒක ඔටෝ තමයි යරෙන්නේ. ආ වතුර වැඩි වුණාම ඔටෝ යරෙනවා. ඔටෝ යරෙනවා. ඒ ඔටෝ යනකොට තමයි මේ ගලන්නේ. කියන්නේ අර උදා ගන්න ප්‍රොජෙක්ට් එකෙන් ගන්න වතුර ටික මාගිලියල්ල පවු කරලා මගින් මේකට දාන්නේ. ඔව්. බොරු බලන්න ඇල්ල උදා ඉඳලා බහින්නකො නාන හරි කර වලට එන්න ඇත්තද පුරුද කියලා ආලන්න පුළුවන් මගේ ළමෙක්වත් මේක උදුගඟේ ධනෙන් පාර හරි ඉන්නේ මම අර එකපාරට වතුර වැඩි වෙනව නේද කොච්චර තියනා පුළුවන් දැන් මෙහි ඊට හොඳට තියනා පුළුවන් සත්‍යය විතර නම් ඒකට එන කොච්චර මේ ගඟේ කොච්චර ගඟේ මේ ගඟේ ජඹුර කියයි මැනලා මේ කියයි ඔව් දැන් එහෙම කියන්න කෙනෙක් නෑ දැන් එහෙම කියන්න කෙනෙක් නැතුව අපිට කියන්න බැහැ මම කියන්නේ පිටින් එන අයව අනාරස්සිත තැංගලා නාන නම් බහින්නේ පහ මේ ගඟේ හැම අවුරුද්දකම එකක් නැත්නම් දෙකක් ගිහින් බොරු කියන්න ඕනේ ඔව් අතන බෝඩේ ගාව සිනුනේ අපි කලින් සැරේන කොටත් මේ ඇල්ල වැටෙන්දර වෙත පල්ලය මුලින් මේ කොල්ලෝ නානවා අපි කොහොම නාන්න එපා කියලා ගණන් ගන්නෑ නෑ ගණන් ගන්න එතන විලි ගන්නෑ කියන්නේ අන්තිමට මෙහි කලු කර ආපු කොල්ලෝ දෙන්නේ ඔව්
බීලේ නෝ ඊට පස්සේ ඔක්කොම බෑ එතන ඒකයි නයි නයිකින් නයි ඉන්නවද නුගහ ගාව ඉන්නුරයි ඔව් දැන් අපි දා එනකොට මල් නාග බහිර පූජාවක් කියන එක සාමාන්‍යයෙන් මල් හතයි එහෙම දිනව නේද ඔව් ගලේ එහෙම තියලා තිබ්බා පූජාවක් කරලා පහන පත්තු කරලා පහන පත්තු කරලා අර ඉලඩු උඩ අර නුගගහක් තියෙන එතන අපිට නුගහත් නෑ නුගහත් එක පල්ලෑ නේද අර තියෙන අර තිනේ කියන ස්ථානයේ තියෙන අර වස්තු හරි මොන හරි තිනේ කියන්නේ ඕනම කිමුදුගුන් කාරෙකින් අහන්න ඇල්ල වැටිච්ච මහ වලේ අඩි ගැඹුර කීයද කියලා අහන්න ගැඹුර බලන්න විදියක් නැහැලු ඒ කියන්නේ ගැඹුර දැනකම් ගැඹුර කීයද කියලා අහන්න හ්ම් ඒ ඒක නම් කිය මෙහෙමයි දැන් අඩි 30ක් විතර ගැඹුරට ගියායි ගුවා ඊට එහා යන්න බෑ ගුවා ඔව් ඔයින් එහා යන්න බෑ ගුවා ඒකින් තමයි කියන්නේ කියලා අර අඩි 30යි කියලා කියන්නේ නූල් වෝලිය දැමම නෝ කොච්චර කරගෙන හරි දැම්මත් යනවා ආ හැබැයි එතනින් යනවා එතනින් යන්න එතන මතු වෙන්නේ එතන මතු ලින්ගත එතනින් ගියා කියලා මෙතනින් එනවා කියලා නිසි තැනක් නැහැ නේද නිසි තැනක් නැහැ ඔව් ගඟදිගේ ඉතින් කට්ටිය බලාගෙන ඉන්න ඕන මම ගන්න මන්නම් කියන්නේ එන කිසිම කෙනෙකුට ඇල්ලා කිව්වට යන්න එපා අර බලන්න තියෙන හදලා දෙන්නේ ඉතින් මමවත් මගේ ළමයි කුටුව මම යන්න දෙන්නේ. කුකුලේ ඉඳලා එන නිසා කුකුලේ කව කියලා තියෙනවා. ඔව්. අර තියෙනවා මේ මෙහෙම මේ කුකුළු වැල් කියලා තියෙනවා. ඔව්. කුකුළු වැල් පඳුරු වස්සෙන් එන ජල දහරාවක් හින්දා ඔව්. කුකුලේ කව කියලා එහෙම කතාවකුත් තියෙනවා. ඒ දෙකේ සම්බන්ධ කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. කුකුලේ ගඟට වඩා ඉහළින් මාහෙලි ඇල්ල ඉඳගට කෙලින් කන්ද ඒ අතුගංගානේ කුකුලේ ගඟට වැටෙන්නේ. හා ඒ ගින්දගල සාමාන්‍ය මේ හරියට කියන්නේ මොකක්ද නම් ඒතර මේ හරියට කියන්නේ පොස්ගුලන. පොස්ගුලනේ කම්බිපාලම උඩ තමයි දැන් අපි මේ ඉන්නේ. එතකොට මේකේ පටන් ගැනීම තියන්නේ එතකොට මම පටන් ගැම්ම තියන්නේ ගෙනගලින් ගෙනගල. ආ ඒ එකේ මුල හරිය තියෙන්නේ ගෙනගල. ගෙනගල. ඒ ගෙනගල ඉඳලා තමයි අතුගංගාවල් හැදි එහෙම එන්නේ. අර අරමෙන් අවු වෙලා ඔක්කොම එකව වෙලා ඉන්න ප්‍රධානම ගඟ තමයි දැන් මේක. මේක. දැන් මේක ගිහිල්ලා එකතු වෙන්නේ එතකොට කොතනද? මේක ගිහිල්ලා එකතු වෙනවා කලවැල්ලාගෙන් අඩුවාවට.
මෙතන විතර ගැඹුර මෙතන තේන ඔය වල. මෙතන මේ පිටිපස්සේ වලක් තියෙනවා. ඒ වලක් ගැඹුරයි 6ක් අතරේ ගැඹුරයි. සතුල පේන්නේ නැහැ කියන කොළරුණින් ඉඳ දෙරංග. සතුලේ මාළු. මේ කොබාලක හැරිච්ච වෙන්නේ ඉතින්. මේ වතුර වාන උදින් ගියාද පස්සේ අර මේ බැරි විස්ස කල්වලම් මේක තියෙනවා. දැන් අපි ඇල්ල උඩටම ආවා බොහොම පරිස්සමින්. කට්ටිය මෙතෙන්ට එන්න හිතන්න එපා, මොකද මේ ඉතා භයානක තැනක්. අපිලාට මේ රූදසු ගේන්න ඕන හින්දා විශේෂයෙන්ම ආවේ. ඉතා අලංකාර තැනක් කියලා කිව්වොත් නිවැරදි, ඒක භයානක තමයි. ත්‍රාසයයි එක්ක එක්ක වෙච්ච තැනක්. ඔයාලට පේනවා ඇති මේ අපි ඇල්ල උඩ මැත්තේ ඉන්නේ මේ දැන්. ලස්සන තැන තම ලස්සන තැන කෝල ටුට යනකොට පෙයි පතුරු ගෝරලේ සුන්දරත්ගේ ටොප් පැතිකරක් බලන්න. ස්ථාන ඉතා සුන්දරයි. මෑත කාලේ මෑත ඉතිහාසය දක්වා හොඳටම දිව යන ජනප්‍රවාද ගොඩක් බහුල ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ. විශේෂයෙන් නීතිය බණ්ඩාර කුමාරයා සටන් පූර්වයෙන් සහ ඔහුගේ සේනා සංවිධානයේ කිරීමේ විශේෂ ස්ථානයක් තමයි පස්සම ගෝරණය. ඔන්නත් අපි ආපු දාවේ එච්චර හොඳවන්නේ නේ. ඔන්න වයිනෝ පොඩි වැසකුත් රැටෙනවා. යා පින්න තැනත් පයාට ගන්න වතුරක් දෙන්නේ. වැඩිපුර තත්ත්වයක් ගහගෙන යනවා. ඒකෙන් දැන් අපි ඇල්ල උඩ ඉන්නේ. ඔයාලට පේනදී මෙතන තාවි විශේෂ දෙයක් කියන්න. දැන් මෙතන දින නුග ගහක් තියෙනවා. දැන් අර නුග ගහට කියනවා නයින් නෑ කියනවා. ගොඩක් අය වැදුම් පිළිම් කියලා වැදුම් පිළිම් කරන මෙතනට. හේතුව අර දේවතායෙලි ගම්මු ගන්න එවනේ නේද? උපාත නායකෙක් ඉන්නවලු. ඔව්. ඒ නයා සමරක් කියලා එළියට කවුරු හරි ගමෙන් කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන් ඒ දවස් දෙක තුන ඇතුළත දිල්ලක් ගන්නවා කියලා හරි කටකතාවක් යනවා. ඒක ඇත්තට පුරුදු කියන්නේ නැහැ. ගම්මු කියන දේ අපි කියන්නේ. කොහමද ඉතින් අවුරුද්දට කෙනෙක් දෙන්නේ කොහොම මෙයා නම යන්නේ නාන්නේ අලි මේ මුස්ලිම් තේන කර මේ උදේ නානව කට්ටිය නාගෙන ඉස්සෙන ඇවිල්ල තමයි අර මේ ඇල්ලේ පල්ලයට වැටෙන්නේ. කට්ටිය නාන්න කරන්නේ ඒවා නම් මෙතන නාන්න එපා. මොකද මෙතන භයානක තැන. ඒ කියන්නේ මෙතන පල්ලයට ගියා කියන්නේ අනිවාර්යෙන් ඇල්ලටම තමයි යන්නේ. අපි පොඩ්ඩක් තේමුණා මේ වැස්සක් ඇවිල් එක පාට මේ ඇල්ලා වැස්සගේ කඩුව. වැස්ස කඩුව ඉතින් අර කියාගෙන යන්නේ කියන්න හම්බුනේ නැහැ. මෙතන අර නිදන් වස්තු වගේ තැන්පත් කරලා තියනවා විජය බණ්ඩාර රජතුමා. එ කියන්නේ විජය බණ්ඩාර රජතුමා මෙතන ලා සනන්දන් ගානේ කරයි කියනවානේ.
ඔතුමාගේ අර වස්තුව සමන ඔතුන්නක් තිබ්බේ කියනවා. තව මේ සම්පියක් ගන්න මේ විතරයි ලොකුට ගන්න. නුගහක් තියෙනවා, නුගහ පල්ලයක් තියෙනවා. ඒතර මේ ගලම් ඒකද කරේ මේ කට්ටිය වසුන් දුන්නු කරනවා. සාමාන්‍යයෙන් ස්වාර ආරම්භ කරනවා, අවුරුදු පාරක් කතාවත් කරනවා, ගමිනුත් එක එක පූජා පවත් කරනවා. එහෙම ඒ ස්ථානයක්. මේ ස්ථානයේ අපිට කියන්න තියෙන්නේ මේ ලීලාව සමන්නේ නැහැ. හේතුනාද? ලීලාව සමන්නේ නැහැ. අර හරක් මාස උරුමක් අන්න ඒ වගේ දේවල් කාලෙන් ඉන්නපා. එහෙම දේවල් කාලා ආවම මෙතන අර මේ අන්තු මැදියේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන ක්‍රියාම් යාතරේ මොක්hari අපි අධිෂ්ඨාන මොක්hari බලවේගයක් ක්‍රියාත්මක කරන එක තමයි ගමනේ කියන්නේ. අනිත් එක ඕගොල්ලෝ එනවා නම් මේ අනිත් එක පරිසරය දූෂණය කරන්නේ නැතුව අර කතාවට කියන්නේ පහත අරන්ිට කියලා යන්නේ කියලා. සතුටු වෙන්න ආවට කමන්නේ ඒ සිරිදි නරඹලා පරිසරය අපවිත්‍ර නොකර යන්න කියලා කාරණේ කියනනෝ. අපි YouTube channel එක බලලා මෙතන නරඹන්නේ න සිරු දෙනා. ඒ වගේම කුමාර වීදිය බණ්ඩාර කුමාරයා සාමාන්‍ය තුන්න බලන් දෙන්න හම්බුන්නේ නැහැ, අවස්ථාවක් හම්බුන්නේ නැහැ. සතන් සංවිධානය තමයි ගොඩක් ප්‍රේ. අතෝ මේ තාවේ හැංගිලා ඉන්නනේ. හැංගිලා සහ සතන් සංවිධානය සේනා සංවිධානය. ඒක බලේ තමයි බලේ සතුමත් කියන්නේ තමයි ඔහුගේ මුලිකරම තමයි වතුර අඩුයි. නැත්නම් ඉස්සර විදිහට නැත්නම් වතුර ප්‍රමාණයක් තියෙනවා. ප්‍රොජෙක්ට් එකේ අර ඒකට නේද වතුර කොටවක් තමයි මෙතන මේ ස්ථානේ තියෙන්නේ. නේද? ඔකලන්ට අපි අර පල්ලේ හම්බෙච්ච එල්ලෙන පාලම හරිය බලනකොට ඒ යන ඒ හරින් යන වතුර ප්‍රමාණයයි ඇල්ලෙන් වැටෙන වතුර ප්‍රමාණය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක ඔයාලන්ට ඒ දේ නැමියන් පස්සේ ඔයාලන් බලා ගන්න පුළුවන් කියන්නේ. ඔන්න දැන් අපි ඇල්ල බල්ල පාරට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි යමු නේද? මොකද කියන්නේ? ඔව් අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. දැන්තර පොඩ්ඩක් දෙමිල ඉන්නේ. අපේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපි ආවෝ නැවත වීඩියෝ එකකින් හම්බෙමු. අපි යමු.